අයිබන් සාධි රපාණී රාත්‍රී දහය ප්‍රධාන පුවත්්‍රවිකාශය සමගින් මම අරුණජයකොඩි. බම යුගන්තිකංකානා රචී ප්‍රදමයින් දවසුනු සුම්කර ප්‍රෝදතය සිරස්ථල නාකොටි ගරංගජීවට වැඩි තැබූ පොඩි පැටි විසි එකතෙක් ක්‍රමාන්්. ඉස්කෝලවල් ඇරාට පස්සේ දරුවන්ට අලුත් ප්‍රවාහනයක් දෙන්න අලුත් සැලස්මක්. මහාචාරය බිමල් ආසියාවේ සංන්නිවේදනයේ විශිෂ්ඨයාවේ. ඉතිහාසේ පළම වතාවට බද්ධක් වෙනුවෙන් රටවල් එකසිතිස් පහක් එකමගි විසුමකට. තාල කල්ි යකයකු වූ මාකන්දරේ මදෂ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු ලෙස සැලකෙන පොඩි පැටි නමැත්තා වැලිපෙන්න ප්‍රදේශයේදී අද අත්තරංගුවට ගැනුනා. ඔහු මතුග මහිස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත්කිරමින් අනතුරුව ලබන විසි එක්වන්දාදක්වා රක්ෂිත බඳනාාගරගතකිරීමට මහිස්ත්‍රත්තුරයා නියෝග කලා. පොලිස් රික්ෂක න ෝමල් ංචී ඇතුූ ොලිස් මද්‍රපෙනනාශක කාර්වංශය ඉල්ල හරීට පිියහඳලදී වෙඩිතැබීම සිද්ධියයටද සපඳ බවයි පොලි සිල් පවසයේ. එදහහත වසේ මෑමස නව වනතාසිද වූ මෙ වැඩි හතුවෙන් පොලිස් කොස් ාපල් ර ජී ක්ෂයට පත්වන ොලස් පරික්ෂ ියමල් රංචී මතාහ කුඩාදරුවන් තුන්දෙකුද එහිද තුවල ලබවා. එදරන් තු ෙකොළ සැරදි දරියක පසෝජීවි තක්ෂයට පත්වන ළතුර අපරාධ කුට්ටහසේමගින් වැලි පැන්න කරුණුවත් මේකම පාරිදිසිදුක කළ මෙහෙුමකතිේ පොඩි පැි නැති අපරදකරුවත් න කුට ගනු ලබවා. ඒමරට නිෂපාතිත ගනිියාවියකට යොදන උන්ට පහක් සහ විදේශ රටක නිෂපාදිීත අත්බෝම්යක් සමයි. ලදුව හවගේ සජීවරන් කුමාර ල්වාහිවත් පොිැටි නැත්තා මට පෙද අයුතු ලගතා ගැනීම සහෙරුයින් ජවරම් සහන්ධ නත් න ගුව ෙන ධිකරේ ඉදිරි පත්කර සිටියයි පොඩිපටි නැති මෙම අපරාධකර විසි නවහැරදි වේ පසුවන්නේ ඔහු සතුව තිබූ ගෙනිය විය සහ ජීව අත්බූභ කිසි අමයයිකුට ලබාතීමට රැගෙනියමින් සිටිපවයිපොලසිය පැසුව. පාලන ිල ඉවත්කරීමත් එක්ක වෙළඳපොලේ කිරිපිට මිල ඉහල නැන්වීමට ආනයනකරුවන්ගේ සංගමයේ තීරණය කරලා තියෙනවා. යන ග්‍රෑම් හරසියක ආනයනික කිරිපිටි පැකට්ුවක්, රොපල් හාරසිය අසුවක් දවත් කිලෝග්‍රම් එක කිරිපිටි පැකැට්ටෝක මි රුපියල් එ දහස් එකස යන උපහත් දක්වාත් ඉහල යන ඇති ජාති ගට පරජ පක්ෂමැතිතුමාගේ ප්‍රහනව ඉකුත්ව ව දා කැිට අතතිර නතර පැත්වරුසාචව න්නතුරුව කිරිපි තිරිු පි ගැස් සහ මන්තිය අ්‍යවශ්‍ය බන් සඳහ පනවා තිබූ පාල මිලිව කිරීම තරුණයෙරු. ුව கிපடி திருங்குபிடி க හ சிமிந்தயான பாண்டு. අதேව பாට லிසත් කරමින් ප பிரකාශட்டு පත්க்கரතිபූ ச நிவேதனர். அහසகிමින් கசர் நிவேதனයක් நிකත්க்கலாம். அதாால் பாண்டு සந்த அவனு ரிம செல்லரு மிක් நிம කරමින් பிரகாශட்டு பත්க்கல நிவேதனது. பாபக்க கතු පெம அධදි ரிய සභපතිவයා විසින්.නව කச නිவேதයක් நிකත් කමින් හோசிக்கலாம். ஏුව கிරිப்பி அக்கவாගේ சங்கமை மகின் கிරිப்பிட்டு இல்லதமிීමதேர்ணே கருத்தினවා. கிலோகிராம் கிරිப்ப கவா குபல் சி பணහகி இந்த. கிராம் ஹார் கிප வா ரபசி இந்தந்த . මට ීරුණේ කරති න්නේ. එම තිීරනේට අනුව කිරිපටි කිලෝක දවමිල, රුපයල් එක්දහස් එක සින උපාක් වන අතර ග්‍රෑම් රිසියේ පැටුවක දවමිල, රපැල් හාරිසියක්ස්ස ක් වෙන වැති. මේ අවස්ථාවේ රටේ තත්ව ස ආර්ථිකත්ව සලකට අරගැන පාරිබපුගේ ගැනත් හිතල තමයි. මේ මිල්ල අඩුගාණකට නියම කරේ දෙශය පනහ එකග වෙලා මේ සමාගන් සියල්ලම ඉතමත්ම වගීමෙන් කටයුතු කරන්නවා මිල පාලන ඒවත් කරත් මො ද පිත් හිතන් නෝනේ පාරිභික ගන. ශේෂම මිල අපි ඉල්ලුවේ පහුගේ මාසහයත් තුළම මේ සමගම් ඉතාමත්ම අධිගවශයෙන් පාඩුල් ලැබවා. මිල්ල සංසෝෂයයක් නැති නිසා. අප ඉල්ලපු විිලට වැඩ අඩු ගනත් තමයි අපි අද ස්ාපිතකරින්. බාතර දේශය කිර නිෂ්ාතිකයන්ද සය නිෂ්ානව මලගන් ඉහ ැවීම ේරනයරති ෙනවා. කිි ලවක් ැරුපල් දහකට වඩ වැඩිව කො කිි ලවක හදන්න පුලන් මන් ත ක පහලිය ැ කප හතලිය ඇැබයි ප කල්පනො තකෝප හතල අද ියර කිරවලින් හදන කිය න්න කිය බෑවන්නේ රුපියන් පන්සියක්ක් පෙතර. අද ඔබට පුළුවන්න කිිට වලින් දෙර කිරවට මාරුව රජය තාමත්ම නිවර දව ර ප . තිෙන පාල මිලිවත් කරලාතිය නවා එත්තකම අපිට පුළුවන් වේ අප රට කිරිකූ ජනතාව ඉහළ නංගවන්න. ලෝක වෙළඳ පොලි අද කිරිපිටි මට්ටික්ටොන්න එකක් ඩොලර් තුන්දාස් හස්සේ හතලිස් නමේ ඊට සාපේක්ෂව තමයි ලංකාවි මිල තීන්දු කරන්න ග්‍රෑම් රRCය පැකැට්ුවක් රොපියල් සීයකින් සමහට ඉහිහළයන්ඩ පුළුවන් වී එ වගේ හිලෝ එකක් පිටිකිරි දෙසය පනාකින් වගේ ප්‍රමාණයක් අතර ඒයින්ට සිද්දවෙ, ඒත්ඒ කාරිභෝගිකට සාධාරණ හිටතු කරන්න කටයුතු කරන්න කිරීමතුම බලාපොත්වෙන්. මේත එක් මද සාපේක්ෂෝ රටේකිර නිස්පාදනය අපිට වැඩිකරන්න ඕන කිර නිස්පාදනය වැඩි කරනකොට එරි ගොවීට අපි සාධාරන මික්දන්ඩඕන. ඒහින්ද දේශීය කිරි ල මිලත් කිසියම් ප්‍රමාණකින් හරදාන්න අපිට සිද්ධව කියලා අපි විශ්වාස කරම විතරක් නෙවී දියරකිරි පරිභෝජනය කරනට වැඩි වැඩින් හුරුකිරීම වගේීමි ගෞතියන්. ට පිතිරිගුි ගැස් මේතිත සමකම් නයෝජතයන් සහ විශේභාරමාත්‍ය ලසන්තලගේවන මතාසමක ඒ දිනේ සාකච්ඡාවක් පවැත්වනාා. එහිදීමිල හිරද මීමම සඳහාවසර ලබාදුන් බවයි අමාත්‍යංශයේ මාත්‍යංශී සඳදකන් කළ එෙත් අආසාාරනමිල වැඩකිරීමමක්සිදුනොකලයුතු බවද අමාතතිවරයාාදනම් දීතිබෙනවා ලෝක වලද පොල මිකගන් අඩුුවහොත් ඊට සමකමීව මෙරට මිලගණන් අඩපියයතු වයි අමාතවරාවදහරනිය කලේ යෑනුවමසාකචව අනතුව තිරක පිකිලෝවක්ද රපල් විසකි හලදමීමට තීුණණය කරති බ අතර ඒ පිබඳවසන් තීරණය එලමෙන සදාධදින ප්‍රකාශ කිරීමට නියමත. ඒ ත් සිමේති ආයයිනික සමකම් සහ ගෑස් සමකම් මෙතෙක් නව මලකනන් ප්‍රකාශයට පත් කරනහ කිරිටි සමාගන් සහ මති සමග පිටි සමමාගන් සමකසාහකච්ච කරල ඔවු ඉල්ලපු මලට වඩා අඩුවෙන් තමයි මෙල වැඩිකරන් ඉඩ දිලති. අපි ලමු ලබන සතිව වෙනකොට තබ අපි ලාපොත්තුව වෙනවා රජ්‍යවාානජ විධ නීතිගත සංස්ථාවේ මේ අත්‍යවශ්‍ය බාන්්ඩ ඉදිරියේදී ආනායිනය කරන්න ලානයින කරපු සාල්තක ලැබෙනවා. ප්‍රථමය සතුසත් ඒලකට සමු පකාරත් ඉට පසව සපරි වලල් සල් ලා ල් . අඩුමන්ත බාදීම ස්තර වසයෙන් කරනවා. අි සීතිය කියෙනවා. එ ගැස ප නිකුත්ඒ ගැක්කු මල දරිවිය නැවිදකර ි ලුණු කතේ සබන් කැතේ මේ හදාගන නෝව දවසකින් වෙන්නනි ප්‍රතිහාරය පාන්න ැකටත් මේ කොයි ධනමේ ව සංගතය නිසා කණජතය රසායනික ද්‍රවු. ගෑස් යෙදවුම් සියල්ලගේම මිල නූල කැඩුණු සරුංගලයක් වගේ කියල එට මේ තත්වය අභියෝගාත්මක දුෂකර අවස්ථාව. යුගන්ති වයසෞුරුදු විස්සක ඩි සියලු දෙනාට කොරෝන අමර්ධන තුන්වන එන්න තක්ලබාදීමට තීරණය කරලා තියෙනවා. ඒ සඳහා ෆයිස එන්නත් මාත්‍රා මිලියන දාහතරහ මාරක් කැනවුම් කර ඇති බවයි රජ්‍ය සඳහන් කළේ. මෙ අතට අරුණ අදදිනේ වාර්තා වූ කොරෝනා අමරණ සංඛ්‍යාව විසේ ඉ්ඩමයක් දක්වා පහත වැටල තියෙනවා. අදතිනේතිී නව කොරුණා ආසාධතිීන් හත්සේ විසි හයදිනෙකු අලුතින් හඳුනා ගැනනාා එයන් වුව මෙරටින් වාරතාවන සමස්ත කොරුණ අරෝගගේ සංඛ්‍යාව පන්ලක්ෂ විසි පන්දහස් හයිසිය හැටතුනක්. මේ වන විට ආසාධතීන් තිස් දෙදහස් දෙසේ විසි පස් දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. කොරුණ ආසාධතිීන් හරසිය හතලිස් හදනෙකු සුවේ ලබා රෝහල්වලින් පිටවයාමත් සමඟ සුව ලැබූ සමස්ත කරුණාරෝගින්ගේ සංඛාව හරලක්ෂ හත්තෑ නවදහ හසේ විසි නාවයා. අදදිනිය තුළ වාර්තා වූ කොරුණ අමරණංඛාව විසි නවයක් බවල් සෞඛ්‍ය සේවා ධ්‍යක්ෂ නරාල් වරයාත හවුර කලා. පිරිමි පුද්ගලින් හට දෙෙකු සහ කාන්තාවන්න එකලොස් දෙෙකු ඒ අතරවනවා. මේගේ පිරිසෙන් වි තුන්තෙකු, වයිසෞරුදු හැටහෝඒට වැඩි පුදගලයනුයි. වයිස වරුදු තිහා හැට අතර පුදගලින් හ දෙනකුද ජීවිතක්ෂයට පත්වන. එයනුව මෙරට සිද ඇති සමස්ත කොරු නාබරන සංඛ්‍යාව දහතුන් දහස් දේසය අන්නෝහයක් මේ අදර සයින්වාාමෙන්න්න ලබාග හත් මරිික් ජනපද වැනි රටවලට ප්‍රේශවීමට ොහකිවන වට ඇතැම් තරුණ පරිසතර වැරදි මතයක් පැදිර තිබ බවද මහචර චන ජයස මහ පසනවා අපරටේ විශේෂම තවරුණු ප්‍රජාවතර ලොක කතා පහත්ති වුණ සයිනවාාමෙන්න්නත ලබාගෙන චීනී නිෂපාදනයක් නිසා ඇමෙරිකාවට යන්න බෑ වගේ අදහසක් එකක නිසා ඇතමයිනත ලබාගැනීම වැලකු ම ද ි ක ලද. ති ක ක සං ධන විසි අනම ක ෑ ුව කිය සං ධ ල ධ න බාගත් ෙක් මරි ට කි දාවක් නෑ. මහ කොරුණ ර්න එනතක පළමු මාතරාව ලබාගත් පුද්ගලින්ගේ සං්‍යාව එ කෝට හතලස් හයි ක්ෂ සූහතර දහස් හත්සිය හතලිස් නොයක් බව සෞඛ්‍යංශ නිේතනය කළලා. දෙවන මාාත්‍රාව මේ වන ට එක් කෝට විසිද ලක්ෂ පනස් පන්ද හස් හතරදනකට ලබාදී තිබනවා. ලංකා සභහවේ දියෝකීසය අන්ත රගමික සම්බාධතා අංශය සංවිධහන කළ ආගමි වැඩස හනක් ග්‍රත්මලාන කම්කරු සෙවන පරිශ්වේදී පවැත්වනා. ුුණවසංඟතෙන් වෙරට සහ ලෝක ප්‍රජාවතතාආරක්ෂවහ ශන්තති පාර්ථනා කරමිෙනුයි මෙම වැඩසිට හන පැවැත්වුණි. බෞද්ධ හිදු කිතුුණු සහ ස්ලාම ආගමික නියෝජිතයන්ද මෙම වැඩසිට හට එක් වුණක්. ලබන විසියෙක් වනදා පාසල් විවෘර්ත කරන්නේ නම් පාසල් දරුවන් වෙනුවෙන් විශේෂිත වූ ප්‍රවාහන ක්‍රමවේදයකොත් හඳුන්ු අදනවා කියලා රාජ්‍යමාත්‍යය දිලුම් අමනු ගම මහතා පවසනවා. නුවර හාරගමප්‍රදේශයේ සතුස වලින් සැලක් විවෘත කරමින් පසුව, මාධ්‍ය වෙත අදහස් පල කරමෙනුයි එමහතා මේ බව කියා සිටේ. පාසල් විුත්තකිරීම සඳහා පලාාතය තුළත වනත් අපිට ප්‍රවහය කිරීම හැකි අවතිය නො නමුත් සමහර මයිේ ඉන්න අය තනිත් පලාතට නයන් එ පලාාත් අතර සංචරණ සීම තියාගෙන පාසල් විත කරට බෑ සිියක මේකකි වත්කිරුවත් තමයි පසල් විියවිත කරන්න සිද්ධ වෙන්නන්නේ අපි සූදාානමින් ඉන්නවා නව පාසල් රට සේවයක් ලංගම හරහා ආරම්භ කරන්න. එක ආරම්භ කරන්න පාසල් සියට සියයක් සක්්‍රිය වන්න අවශේ ති මේ වකොට අපි සිරු සැසුම් සකස්කරන යනො දරුවන් නිවස ැරගෙන ගිල්ල සුරක්ෂිත පාසක නවත සුක්ෂිත ර. පි අපි එක සැරේක සක්්‍රිය කරන්න බෑ. අපි දන්නනෑ සෞඛ්‍යංශ කොටස් වශයෙන් පාසල්වි ත්තරයිද. ශ්‍රේණයා අනුව පාසල්වි උත්තකරයිද. ඒ බෙලාවල්ල කාන සටහන් වෙනකරයිද කියන අපි දන්න ඇති මේ ගැන අපිස්ල බලයින්නනඒ එක සක්ය කන කලින්. හලාවත රදකුරු අතිවතුූම් දේවාශවිත වැලෙන්න්ස් මෙන්ඩිස් හිමිපානන් මහනුවර නවරදකර හිමපාණන් ලෙස පත් කරති වෙනවා. ශුරුද්ොත්තම ප්‍රන්සිස් පා් පහසේ මෙම පත්කිරීම සිදු කරත්තේ. දින සිට ්‍රත්මග වන පරිදි මෙම පත්වීම සිදුකර ඇති බයි ශ්‍ර ලංකා තෝලි රදදුගරු ම්ඩල, ජාතික ජනමාති කොමිසම නිේදන ළේ. එලෙස 19හසේ ලාවත පදව පොස් ලික පරිපාලක රදගර හිමි පණන් ලෙසද පත්කර තිබෙනවා. මහනුවර පදවිය කයතු කළ අධයුතුම් வி්‍යනී ප්‍රනාන්ධ හිමි පණන් වෙත සූති කිරීමද, தோෝலிික රදගුර මண்டலே කටයතු කළ. මෙරට බිහිවූ අග්‍රගන්නය සංවිවේදන විශේෂඥයක වන මහාචාර් විමල් දිසානායකම හතාවෙත සිංගපූරුවේ ආසියාතික මාධ්‍ය තොරතුරු සහ සංවිධර මධ්‍යස්ථාන මගින් දෙදහස් විසියක වසරේ විශිෂ්ඨතම ආසියාතික සංවේදන විශේෂක්ඥයට හිමි සම්මානය පිරනීමට තීරණය කරතිබෙනවා. දෙෙම්බර් මසාහ හතරමණ දින සිංගපූරුවේදී පවැත්වෙන විශේෂිත්සවයකති මෙම සම්මානය පිරිණෙමීමට නියමිතයි. මෙරට සනිවේදන අධ්‍යන සහ සාහිත්‍ය අධ්‍යන ෂේත්‍රය, පුරෝගමී සේවාක් ඉඩු කළ මහචාර විමල් දිසානායක මහතා ආසියාතික සිනමාව සහ ආසියාතික සනිවේදන ඥ්‍යය සම්හධයෙන්, ලෝක ප්‍රකට විත්වතිකුදවනවා. මහතා දිරිග කලක් ඇමෙරිකා එක් සච්ජනපද, හවායි විශ්වවිද්‍යාලයේ මහචාර දුරයක් හෙබ වූ අතර, ලෝක ප්‍රකට සිනමා අධ්‍යන ජනයක් වන ඉස්ට වෙට ෆිල්ම් ජර්නල් හි ආරම්භක සංස්කාර්කවරයාත වනවා හවයි විශ්වවිද්‍යාලයේ සහ ඉස්ට වට්‍ර අධ්‍යස්ථානය පවත්වාගෙනගිය සංස්කෘතික අධ්‍යන වැරස්ටහනේ අධ්‍යක්ෂවරයාලෙසිද විමල් දිසානායක මහතා කටයුතු කලා. එතුමා රචනා කළ කෘති ඔක්ස්වර්ඩ් කම්රිච් මිනිස්ෝට ඉන්දියානා එලනොයි ආදිය ලොව ප්‍රධාන පිළේ විශවවිද්‍යාල මකින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ මහතා සිංහල සාහිත්‍යයට ද විශාල මෙහවරක් ඉටුකර ඇති අතර ඔහු සංස්කරණය කළ නවක විසරණය දීර්ග කලක් සාහිත්‍ය අධ්‍යනශේත්‍රයේ පිළි කැනීමට ලක්වතිබෙනවා. දේශපාලන වේදිකාවේ තිරේ පිටුපසකතා සමගින් අදත් රැට්ෆෝර්ම් ශේෂාන්කය. උනුස මොන දේශපානයේ තරතුරුත්තෙක්ක අදත් පලටෆෝ නිසාදී ගිය සතීම වගේ එලියටත් හහි ැ බතු වැසක් නතිපේ හන්ද මද කොද වික්ෂනායකතුම වැස්සට එෙම ොටෝස් ගේහි පයක් ෆෙස් ුක්ල ශයා ලා තිබුණා නිශසාද ගො හදගැස්ම හොයාගෙන තිස් හරමටිගේී පවෙලලාවෙ තම මේ සිතේ වෙලා තියනෙ. හැබයි මදලිකා ආරක්ෂකකාශ නිල හර තයනම් කොඩයක්ක් තිබල තියනවා. අපි ෆොටෝස්ුලතේක දැක්. අනික් අයිය එමෙන නිසා මත් එමෙනවා කියල කුණඩේ පාකිව කියල තම නිසාදී ආරංචි. හැයි මේ සිදියට නම් අපහසේ වගේම උපහසිත් එකතුුණු පෝස්ට ගනාවක්ම නිර්මාණය වෙලා තිබුණ ගගේ සතිේ. නිසාදක ඒවෙද්දී විපක්ෂනායතුමාන්ට තාරංචි වෙලාති හැබැයි තුනං කෙල කියන්නේ කවරුහරි මේකට හිනාාවෙනවන ඒ ඒ අයගේ අමනුස්සකම කියලා ඔය අතරී තමයි මදදුනිිකා ඩාන න්තීතුමිය පක්ෂෙන් නිෙරපන්න කෘති්‍යාද කාරි මණ්ඩය තේරයක් ගත්තේ. ැබ සාාදී ඒක එතුමියයක් දන්නේ මාතයෙන් ප්‍රචාරයවනාට පස්සෙලු. එතු මේේ නන් කියන්නේ මට යින් ක් ලා කිසිම න පරක්ෂණයක් තු ෙමතීරණයක් ගන්නන්නේ වස් රජ ද ද. රක් ක්ෂ මගේ හත් යා ගේ පක්ෂය. වි ම්ම තකරගන්න හ ක් ෂයට ම ර ම ආර චි. එතුම අන්තිමටම කිවේ පක්ෂ නීති්‍යන්න්නකුල දැනුන්දීමක්කරොත් ඉස්සරහට කරන්නේ අන්න්නෙමක්ට කියලා එතුමිය පස්සේ කියනවා කියලා. හදිසිේම හාර් සර්ජර එකක්කරපු හරිමන්ත්‍රීතුමා මේ වෙනකොට ටිකෙන් ටික සුවය ලබමින් තමයි ඉන්නේ. හැබැ නිසාදී තියන කොරෝනාා තත්ත්වය නිසා කාර්වත් එතුමගේ සුදුක් බලන්න යන්න බැරිල්ලෝ. Tionなら, ැ ොරතුර ත් දදාග ල ම රච නි ද න් ද ෝධ ාවති ල් න පක්ෂනායක තුමයි න්ත මන්ත්‍ර යි ම ආරంච. මිතුර ො ම දුක සැපදක හිම පැවති. බිතු සිතුවාම් රමෙන් පිටු නොපා අතේ. ඒක මම අධදැ ීම මෙම තහුර කරගත්තා. ශිදවාද පූජාවෙන් පස්සේ ප්‍රතිකාර නබමින් ඉන්න ගමන්ම හරි මන්ත්‍රීතුමා ඒ විදි හෙට සටහන් කරපු එසෙන්මස් පනවිඩයක් තමන්ගේ කල්්‍යාන මිත්‍රීන්ට යවල තිෙනවා. නිසාාදී මැනිකේ මගේ හිතේ කල කියන අපි හැමෝගෙම හිතේ වගේම නිතර කියවෙන ගීතියක් කලා. මදනිිකා ඒ හින්ද මොදකොහෙද පාට පක්ෂ බේදයකින් තොරව මේ යොහනිද සිල්ව කියෙන ංචි තරකාවයට හැමෝම එකතු වෙලා සුබ පැතුම් එකතු කරනවා. නිසාාදීගේ සත පාර්මෙන්තු සභාගර්බේද ලින් බඩාරමන්ත්‍රීතුමා යහනිගේේ ගීතය පාර්මිතතුේ ප ේ කරල පෙන්වා. එක් ජාතින්ගේ සමලුවවාම තන්න ඇමරි කා ට හිපපු ජනාතිපතිතුමා ෙට නිවාඩුවකටග ොස්ස ල ුවට නි සාද ඒතුමගේ එක්ම ිනිිරිිය දකබලා ගන්නත්ත එක්. එහහින්දලා ජනාධිපතිතුමා යොහනිට කෝල්ල එකක් කරන්තියෙනවා. ්‍ර ලකේ නම ජා්‍යන්තරයේ බලවන්න යොහනිගේ දායකත්වයට එතුමා යොහනිට සුබ පතල තියෙනවානේ සාද. ඒ විතරක්නවේ ඕනු දවක් තියෙනවනන් පෞද්ගලිකව එතුමන්ව අමතන්න කියලාත් ජනාධිපතිතුමා යොහනිට කියල යෙනවා. දවසින් දවස අපේ රටේ නාමය ජාත්‍යන්ත්‍රයට අරගෙනයන යොහනි දෙ සිල්වට අපිනුත් උනුසුම් සුබ පැතෝ සධ රෝපාණ රාත්‍රී පුවත් අවසන් නිලට විපරම බලාපොරොත්තුවන්. ඔ සා්‍රිය. මැරුණට පසෙත් මිනිස්සුන්ගේ හදවත්වල ිනිියෙක් විදිහට ජීවත්වෙන්න පුළුවන් නම් ඒකත් මනුස්සෙකුට ලැබෙන පුතුම වාසනාවක් එහෙම හදවත්වල ජීවත්වවෙද්දිත් අර මුස්සේ ඇහිටිය නම්. කොචර වටිනවාද කියන වචන ටිකත් මිනිස්සුන්ගෙන් කියවෙනවා නම් ඒකත් ලේසි එකට මනුස්්‍යයෙකුට ලැබෙන දෙයක් නෙමෙයි. මේරටේ රාජචනායකෝ රටට මනුෂ්‍යන්ට සැබවින්ම සේවයක් කරලා මිය පරලුව ගිය සීමිත පිරිසක් තවමත් අපේ රාටේ මිනිස්සු සිහි කරනවා. මැරුණු දවසත් සිහි කරනවා. උපන්දි නෙත්සිහි කරනවා හැබැයි අද ජීවත්තලා හිටිය නම් හැත්තෑ හයවැනි උපන්දිනය සමරණ සුන්දරම සුන්දර මනුෂ්‍ය ගැන පක්ෂ ජාතී කුලා ගම්බේදයක් නැතුවම හැම කෙනෙක්ම මෙ මනුෂ්‍යාව හදවතින් සමරණවා. වෙනෙන් කෞුරුත් නෙවෙයි නමින් විජයකුමාරණතුංක. අපේ රටේ සිනමාවහිටපු සුන්දරම නලුවා. මරලදාලා තවුරුදු ගානග්‍යියත් තවමාත් ජනප්‍රියම නලුවා. ප්‍රාදේශය සභාවකට පළත් සභාවකට තියා පාර්ලිමේන්තුවට නොගියත් කටක් කරල කියන්න පුළුවන් මිනිස්සු වෙනුවෙන් මැරෙන මොහොත වෙනකම්ම වැඩකරපු දේශපාලඥා විජය කුමාරණතුඟ කියන්නේ. අපේ රටේ වෙනමම කියවීමක්. චරිතතාංග නළුවෙකුට වැඩිය පොළොවේ පයගහල ජීවත්වෙච්ච රියල් චරිතයක්. එදා සමසි අස්සු අටේ පෙබරවාරි දාසේවෙනිදා නාදුනනවා යැකිවවට හඳුරාගත්ත වැනිික්කාරයකුගේ, වැඩි පහරට ලක්වෙච්ච මේ සමනලයක් වගේ සුන්දරමිනියා මරලදානකොට අවුරුදු හතලිස්තුනයි. හැබැයි අවුදු හතලිස්තුන ඇතුළේ සිනමාවේ සෙලෝලයිඩ් වීරයෙකුට එයාගිය ජනතාව ඇතුළේ ජීවත්වෙච්ච සැබෑම චරිතාංග වීරයකුණා. හතලිස්තුනේ විජයකුමාරණතුංග හැටේ හැත්තෑවෙ මිනිස්සුකිවේ විජයයිය කියලා. මොකද විජය කුමාරණතුංග, ඒ තරමටම හැම මිනිියකුටම ලෙන්ගතු චරිතයක් වුණා. ඒ නිසා තමයි හැම කෙනෙකුගේම අයි අවුනේත්. අන්න ඒ විජ අයියා හන්තානෙ කතාවෙන් පටන්නරන්, සිනමාව චයාරගෙන ශ්‍රීලන්කා නිදහස් පක්ෂයට කව් වෙලා චන්දිිකා නෝනවත් කසාද බැඳගෙන දේශපාලනයේ වෙනම රැඩිකල් ගමනක් යන්න ගියක තමයි ජීවිත ගමන නවත්තගන්න සිද්ධ වනේ. විජේගේ ගමනට ගොඩක්ම බය වනේ U.පෙන් චනාධිපතිවෙච්ච රණසිංහ ප්‍රේමදාස. ඒ විජේගේ ජනප්‍රියාත්වය විජේව රටේම චනාධිපති කරයි කියන්න බය. අනිත් පැත්තෙන් තවත් ගොඩක්ම බය වුණේ ජනතා විමුක්ති පෙරමුණ. මොකද විජේගෙ දේහහි ආකර්ශණයත් වචනය සුන්දරත්වයාත් පොඩියකාගදලා ලොකු එකකා වෙන කල්ම විජයට තිබ්බාදරයාත් නළුවෙක් හැටියට රටේම තිබ ජනප්‍රියත්වයත් දේශපාලනය ටැවිල්ල රදල පන්තියකින් කසාදයකුත් කරගෙන ඒුනත් පොඩිමිනිස්සු වෙනුවෙන් පෙනී ඉඳලා රැඩිකල් කමනක් යනවා දැක්ක නිසා. අන්නඒකම තමන්ගේ දේශපාලන නයායපාත්‍රිය නැත්තරම නැතිවෙයි කියන බයනිසාම ජනතා විමුක්ති පෙරමුණේ ද්‍රෝහියන්ගලයිස්තුයේ විජය කුමාණනතුංග කියන නමතිබ්බේ උඩම තැනක විජේගේ ගමන අවසානය ආරම්භකයන් වුනේ වෙනින් කවුරුත් නෙමේ රණසිංහ ප්‍රමදාස ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය ත්‍රස්ථවාදයයි ජනතා විමුක්ති පෙරමුණේ කැලෑත්‍රස්තවාදයි අද හිටියනම් හැත්තෑ හයවන උපන්දිනය සමරණ විජය කුමාරණතුන්ග ඝාතනෙ වුනාට පස්සේ ඒකෙ වාසී ලැබුණෙ කාටද කියලා කතා කරන එක වෙනමම කාරණයක්. කතන්දර ගොඩක් ගෙතිලත්තියෙනවා. ගොතලත් තියෙනවා. හැබැයි ඒවා එක එක අරගෙන මොනමන්න විග්‍රහ කලා දැන් වැඩක් නැහැ. මොකද විජය කුමාරණතුග කියන මේරටේ ඒ වෙනම සලකුණ අද නැත්තටම නැතිවෙලා ඉවරයි. නැති කරලයිවරයි. පිපාසිතීන් මරලදාලයිවරයි. හැබැයි එකම එක දෙයක් තියෙනවා. විජ අයි අයිතුරු කරලාගිය වටිනා දෙයක් තියෙනවා. ඒ තවයි මිනිියෙක් තුළ තියෙන්න්න ඕන මනුස්සකම. ඒ මනුස්සකම විජ අයියා ඕනෑමටත් වැඩිය පෙන්නලදීලා, මිනිස්සුන්ගේ හදවත් ඇතුළේ ඉතුරු කරලා ගිහිල් ල තියෙනවා. හැබැයි විජය කුමාරණතුන්ග කියන දේශපාලක්ඥා ඉතිතුරු කර ලගිය මතවාදයක් හරි දේශපාලන ක්‍රමවේදයක් හරි ඉස්සරහට ගෙනියන්න හරි හමන් බිනිහෙක් බලවේගයක් නැතිවෙච්ච එක නම් මැරුණු විජයකුමාරණතුංගට කරපු ලොකුම අසාධාරණයක්. අපේ රටේ සිනමාවත් අපේ රටේ දේශපාලලෙත් මකන්න බැරි සලකුණක්තිය ලගිය විජයකුමාරණතුංග කියනේ සුන්දර මනුස්සයා, හිටියනම් වයසින් හැත්තෑ හයකුණත් ඉන්නම ඕන කාලෙක ඉන්නම ඕන මනුසේක් කියලා හොඳ ටූම හිතෙනවා. පිටපත සුධර්මන් රත ලියගඩකින්.